ජයගමු ශ්‍රී ලංකා ජූලි 18 සහ පුරා අවුරුදු 76 පුරාවටම මේ රට විනාශ කරපු මේ කාලකන්ණි පාලකයන්ට ඉදිරියේ එළඹෙන ඕනම මැතිවරණයකදී පාඩමක් උගන්වන්න සූදානම් කියන පණිවිඩය දෙන්න තමයි මේ ආදරණීය අම්මා තාත්තා සහෝදර සහෝදරියන් මේ ස්ථානයේ ඒකරාශ වෙලා ඉන්නේ. විශේෂයෙන්ම අපි කියන්න ඕනේ ඉතිහාසයේ පුරාවටම ගොවි ජනතාව පාලකව රැවට්ටුවා. අපේ ගොවි ජනතාවට හැමදාමත් කිව්වේ මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසුයි කියලා. ඒත් එවුන් ගොවියන්ගේ මඩ කොච්චරද සේදුවද කියලා කියන එක පිළිබඳව තේරෙන්නේ අවුරුදු 76ක් ගියාට පස්සේ රටට කන්න දෙන ගොවියා අද අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නවා. ඒ ගොවියගෙන් ජීවත් වෙන මිනිස්සු අද රටේ හරියමං ආහාර වේලක් නැතුව අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නවා. එහෙනම් මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය මෙතන තියෙනවා විශාල වැරද්දක්. ඒ වැරද්ද තමයි පාලකයා රටේ ගොවි ජනතාව අතරමං කරලා, ඒ වගේම රටේ අහිංසක ජනතාව අතරමං කරලා පාලකයෝ සුරසැප විඳිනවා, ජනතාව දුක් විඳිනවා. මේ ජනතාව දුක් විඳීමේ තේරුම අපි ඉතිහාසයේ පුරාවටම අපේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන් එක කතා කරා. ඒත් එදා තේරුම් නොගත් ජනතාව අද තේරුම් අරගෙන මේ පෙළ ගැහිලා ඉන්නේ ඒ රවට්ටපුවට පිළිතුරු දෙන්න තමයි කියලා කියන එක අපි මේ මොහොතේ සිහිපත් කරන්න ඕන. මමත් උදේ ඉඳලා හැන්ද වෙනකන් කුඹුර කොටන හේන කොටන මගේ අම්මා තාත්තගේ ඒ ගොවි දෑතින් උදැල්ලෙන් ශක්තිමත් වෙච්ච මිනිස්සෙක් හැටියට මට තේරෙන ඇත්ත තමයි මේ රටේ අපේ අම්මා තාත්තා විඳපු දුක, අපේ අම්මා තාත්තා විඳපු වේදනාව අපේ අනාගත පරම්පරාවට උරුම කරන්න හොඳ නැහැ.